බොහෝම ඈත අතීතයේ එක රටක තිබුණා ලස්සන මාලිගාවක්. ඒ මාලිගාවේ රජතුමාගේ දූ කුමරියත් හරිම ලස්සනයි. ඒ වගේම හරිම කරුණාවන්තයි. රජතුමත් රටේ මිනිස්සුන්ට හරිම කරුණාවෙන් සැලකුවා. රටේ මිනිස්සු හරිම සතුටින් ජීවත් වුණා. ඒත් මේ රටේ මිනිස්සුන්ට තිබුණා ලොකු ප්‍රශ්නයක්. මේ රටට බොහොම කාලයකට කලින් දරුණු මායාකාරියක් කරපු ශාපයක් නිසා කිසිම ගහක ගෙඩි හැදෙන්නේ නැහැ. රජතුමත් රටේ මිනිස්සුත් බොහොම කාලයක් උත්සාහ කළා එක එක දේවල් වලින් මේ ශාපය නැති කරගන්න. ඒත් රජතුමාටවත් මිනිස්සුන්ටවත් මේ ශාපය නැති කරන්න පුළුවන් කිසිම ක්‍රමයක් හොයාගන්න බැරි වුණා. කාලය ගත වුණා. රජ කුමරිය දැන් වැඩිමහල් තරුණියක්. ඉතින් දැන් මේ රටේ තියෙන ප්‍රශ්නේ රජ කුමරියටත් හරිම හිසරදයක්. හැබැයි එක දවසක් කුමරිය එයාට පුංචි කාලේ උපන්දිනවලට ලැබුණ දේවල් තිබුණ පරණ පෙට්ටියක් හොයාගත්තා. හරිම පුදුමයක්. ඒ පෙට්ටියේ තිබුණා මැජික් යෂ්ටියක්. කුමරියට ඕනේ වුණා මේ යෂ්ටිය ඇත්තටම ඇත්ත මැජික් යෂ්ටියක්ද කියලා හොයාගන්න. ඉතින් කුමරිය මැජික් යෂ්ටිය එයාගේ කාමරේ තිබුණ මල් පෝච්චියකට දිගු කරලා මේ මල් පෝච්චිය අතුරුදහන් වෙන්න ඕනේ කියලා හිතුවා. දෙවියනේ, හරි පුදුමයි. මල් පෝච්චිය එක පාරටම අතුරුදහන් වුණා. කුමරියට හරිම සතුටුයි. ඒ වෙලාවේ කුමරියට අලුතින් බලාපොරොත්තුවක් ඇති වුණා. මට පුළුවන් වුණොත් මේ මැජික් යෂ්ටියේ බලයෙන් ගස්වැල්වල ගෙඩි ඇති කරවන්න, අපේ රටට ඇති වෙලා තියෙන මේ ශාපය නැති කරගන්න පුළුවන් වෙයි. කුමරිය අන්න එහෙම හිතුවා. ඉතින් කුමරිය මොකද කළේ දන්නවද? ඉක්මනට වත්තට දුවලා ගිහින් මැජික් යෂ්ටිය වත්තේ තිබුණු ලොකු ඇපල් ගහක් දිහාට හරවලා හිතුවා, ශාපයට ලක් වෙලා තියෙන ගස්වැල් සේරම ශාපයෙන් නිදහස් වෙලා පළදාව ඇති වේවා කියලා. හරිම පුදුමයි. එයාට ඒ දේ හිතලා ඉවර කරනකොටම ඒ අවට තිබුණ ගස්වල වගේම රටේ අනිත් ගස්වැල් වලත් ගෙඩි හැදිලා තිබුණා. කුමරියට හරිම සතුටුයි. කුරුල්ලෝ ඇවිත් ගස්වල ගෙඩි කාලා බඩ පුරව ගන්න හැටි කුමරිය සතුටින් බලාගෙන හිටියා. කුමරිය ඉක්මනට ගිහින් තමන්ගේ තාත්තට, ඒ කියන්නේ රටේ රජතුමාට, මේ පණිවිඩය කිව්වා. රජතුමත් ගොඩක් සතුටු වෙලා මේ ගැන රටේ මිනිස්සුන්ට කියන්න පණිවිඩ කාරයොත් පිටත් කළා. අනේ, රටේ මිනිස්සුත් ගොඩක් සතුටු වෙලා කුමරියට ස්තුති කළා. හැබැයි ඊළඟ දවසේ උදේ කුමරිය වත්තට ඇවිත් බලද්දි දැකපු දෙයින් එයා පුදුම වුණා වගේම දුක් වුණා. කලින් දවසේ තිබුණ ගෙඩි එකක්වත් ගස්වල නැහැ. අයියෝ, කුමරිය අඬන්න පටන් ගත්තා. එයා ඒ ගැන රජතුමාට කිව්වම රජතුමා ඇමතිවරු ගෙනල්ලා මේකට හේතුව මොකක්ද කියලා ඇහුවා. ඇමතිවරු අතර හිටිය නුවණක්කාරම ඇමතිතුමා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. කුමරියනි, සමහර විට මේ මැජික් යෂ්ටියේ බලය රාත්‍රියේදී නැති වෙනවා ඇති. අපි තව පාරක් උත්සාහ කරලා බලමු. ඇමතිවරයාගේ කතාව අහලා කුමරිය ඉක්මනට ගිහින් මැජික් යෂ්ටිය ගෙනත් කලින් දවසේ කරපු විදියටම කළා. ප්‍රශ්නය නැති වුණා. ගස්වල ආයෙත් පළදාව හටගත්තා. ඔය විදියට ප්‍රශ්නයක් නැතුව කාලය ගෙවිලා ගියා. කාලයත් එක්ක මේ කුමරියගේ මැජික් යෂ්ටිය ගැන විස්තරය අසල්වැසි රටවල් වලත් පැතිරුණා. දැන් කුමරිය හැමදාම උදේට වත්තට ගිහින් මැජික් යෂ්ටිය පාවිච්චි කරලා ගස්වල පළදාව ඇති කරවනවා. රජ මාලිගාවේ වත්ත
මොහොතේ ගස් වලින් කෑම කන්න එන කුරුළු රංචු ගාන දවසින් දවස වැඩි වුණා. කුමරිය ඒ කුරුල්ලන්ට කතා කරනවා. කුරුල්ලෝ අල්ල ගන්න හදනවා. හරිම විනෝදෙන්. එන්න එක දවසක් කුමරිය උයනට ගිය වෙලාවේ එක පාරටම ආපු හොරු කණ්ඩායමක් කුමරියව අල්ලගත්තා. ඒ හොරු ඇවිත් තිබුණේ කුමරියගෙන් මැජික් යෂ්ටිය අරගන්න. ඒත් ඒ වෙලාවේ කුමරිය ළඟ යෂ්ටිය තිබුණේ නැහැ. හොරු කුමරියව පැහැරගෙන ගිහින් රජතුමාට පණිවිඩයක් කිව්වා මැජික් යෂ්ටිය දුන්නොත් විතරයි කුමරියව නිදහස් කරන්න කියලා. රජතුමත් වෙන කරන්න දෙයක් නැති නිසා මේ දෙයට කැමති වුණා. ඒත් ඇමතිවරු විරුද්ධ වුණා. රජතුමනි, මේ මැජික් යෂ්ටිය බලය ගැන අපි තවම දන්නේ නැහැ. මේ හොරු අතට මේ යෂ්ටිය දුන්නොත් වෙන ලොකු විනාශයක් වෙන්නත් පුළුවන්. ඇමතිවරු කිව්වා. ඒකෙත් ඇත්තක් තියෙනවා නේද කියලා හිතුව රජතුමා මේ ගැටලුව විසඳගන්න බැරුව හරිම අසරණ වුණා. හැබැයි මේ අතර තවත් දෙයක් වුණා. දවස් ගානකින් ගස්වල ගෙඩි හැදුන නැති නිසා නිතරම ගෙඩි කන්න එන කුරුල්ලෝ කුමරියට මොකක් හරි කරදරයක්ද කියලා හොයන්න වුණා. ඔන්න එතකොට තමයි වෙන කුරුල්ලන්ගෙන් ආරංචි වුණේ කුමරියට වුණ දේ. කුරුල්ලෝ ඉක්මනට ගියා කුමරියව හොයාගෙන. කොහොම හරි එයාලට කුමරියව හිර කරගෙන ඉන්න තැන හොයාගන්න පුළුවන් වුණා. කුරුල්ලෝ ආපහු ඇවිත් තව කුරුළු ලංචු වලට පණිවිඩේ කියලා එයාලත් එක්ක ගිහින් මේ හොරුන්ට කොටන්න පටන් ගත්තා. හොරු පුදුම වුණා මේ වෙන දේ ගැන. එයාලා දුවන්න පටන් ගත්තා. කුරුළු රංචුවෙන් කොටස කුමරියට ආපහු මාලිගාවට එන්න පාර පෙන්නුවා. කුමරියත් පරිස්සමට මාලිගාවට ආවා. එදා ඉඳන් හැමදාම කුමරිය මැජික් යෂ්ටියෙන් ගස්වල පළදාව ඇති කරන්න පටන් ගත්තා. කුරුළු රංචුත් දැන් කුමරියගේ හොඳම යාළුවෝ. ඉතින් එයාලා හරිම සතුටින් හැමදාම ජීවත් වුණා.